आइबान मामा आदे दिन संपूर्ण मावर उंटात आवृद्धु देख संपूर्ण वेच्च दरुवंटात अकुरु कियवन्न सुदुसु सरस्वती नगतक उदावन अवस्थावक भव पवसन्न तमाई मी हदन्नी देन යම් කිසි දරුවෙක් සරස්වති යෝගියකින් ඉපදුනොත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. සරස්වති යෝගෙන් ඉපදුනේ නැතත් සරස්වති යෝගයෙන් අකුරු කියවනවා නම් ඒ දරුවා අධ්‍යාපනයේ බොහොම ඉහළ තත්යකට යන්න හැකියාව තියෙනවා කියලා පුරාණ ආචාර්යවරුන් සඳහන් කරලා තියෙනවා. සරස්වති යෝගයක් යෙදෙන්නේ බොහොම කලාතුරකින්. සරස්වති යෝගයක් යෙදෙන්න නම් බුද ග්‍රහය තමන්ගේ උච්ච භවනවන කන්‍යා රාශියේ ගමන් කරන්න ඕන. ඉතින් බුද ග්‍රහය සාමාන්‍යයෙන් දින 14ක් දින 21ක් අතර වගේ කාලයක් තමයි කරාචයක ලැබුම් ගන්න. ඉතින් මෙවර සමහර අවුරුදු වල මේක ඇති වෙන්නේ නැහැ. බුද ග්‍රහය කන්‍යා රාශියේ ගමන් කරන අතර සඳුට අයත් හත කියන නැගත යදුනොත් තමයි මේ දෙකම එකවර සරස්වති යෝගේ පිහිටන්නේ. එහෙනම් මේ මාසේ 13 වෙනිදා ඔක්තෝබර් අද ඇවිල්ලා 11යි. ඔක්තෝබර් 13 වෙනිදා අනිද්දා. ඔක්තෝබර් 13 වෙනිදා සවස 2:10න් පස්සේ නැගත ලබන වහත නැගත සඳුගේ ඒක 14 වෙනිදා සවස 4:22 දක්වා ඒ නැගත තියෙනවා සඳු ග්‍රහයගේ. එහෙනම් 13 වෙනිදා පස්සරු 2:10 ඉඳලා 14 වෙනිදා සවස 4:22 දක්වා සඳුට අයත් හත නැගත යෙදී තියෙන නිසා බුද කන්‍යා රාශියට ආවේ පළවෙනිදා 21 වෙනකම් බුධ ග්‍රහය කන්‍යා රාශියේ ඉන්නවා. එහෙමනම් මෙන්න අවස්ථාවක් යෙදෙනවා බොහොම කලාතුරකින් සරස්වති යෝගී යෙදෙන. මෙන්න අවුරුදුක සම්පූර්ණ වෙච්ච මේ රටේ ගොඩාක් දරුවෝ ඉන්න පුළුවන්. අපට 25000ක් විතර ඉන්න පුළුවන්. මෙන්න අකුරු කියවනවා නම් නියම නැගත. මේක මොකද්ද මේ නියම නැ සරස්වති යෝගී යෙදිච්ච නැගත සඳුගේ සඳුගේ හත නැගතයි බුද කන්‍යාවයි මේක තමයි සරස්වති යෝගී කියන්නේ. උපතින් මේක දැන් මම මේ කියපු ටයිම් එක ඇතුළේ උපදින දරුවොන්ට මේ සරස්වති යෝගී පිහිටනවා. ඒ කියන්නේ ඔක්තෝබර් 13 වෙනිදා සවස 2:10න් පස්සේ 14 වෙනිදා සවස 4:22ට කලින් මෙන්න මේ කාල සීමාව තුළ උපදින අයට මේ ග්‍රහපීඨීම තියෙනවා. එහෙනම් ඔන්න පණිවිඩේ දුන්නා. දින සම්පූර්ණ නම් සරස්වති යෝගෙන් ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන ඒ ගමම්ම මම මේ අර සිසේරියන්ස කම් වලින් දරූපතක් ගන්න එක්තරා මවක් මට කියලා වෙලාවක් හදාගත්ත නිසා ඒ වෙලාව හදාගෙන යනකොට මට හම්බ වුණා හොඳ ග්‍රහචාරයක්. ඒක තමයි 15 වෙනිදා හෝ 16 වෙනිදා මේ මාසේ රාත්‍රී 8ත් 9ත් අතර දරූපතක් සිඳු වූවොත් උෂම ලග්නේ රාජයෝග දෙකක් පිහිටනවා. සස පංච මහරාජෝගේ ගජකේසරී කියන රාජෝගේ රාහු 12 විදේශ ගමන් නැති වෙනවා. සිකුරු 4 ලස්සන නිවාස ලැබෙනවා. රයි බුද 5 වෙනි. එහෙනම් අධ්‍යාපනයෙන් පරතරටම යන ඥානකාරක යෝගියා අනිවාර්යෙන් වෛද්‍යවරියක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ග්‍රහ පීඨීමක් තමයි මේ යෙදිලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඒ පණිවිඩෙත් දුන්නා. දින සම්පූර්ණ අම්මලා ඉන්නවනම් අපි කියමු සති දෙකක් තියෙන තව දරුව ලැබෙන්න නියමිත ඩොක්ටර් දීපු දින. නමුත් සති දෙකක් කලින් ගන්න පුළුවන් ඕන හැටි. එහෙනම් මේ මාසේ 15-16
තුල ගත්තොත් මේ රාජයෝග දෙකක් තියෙනවා විදුරවියෝගෙත් තියෙනවා ඉංජිනේරු වෛද්‍ය යෝගක් තියෙනවා වෙනම ඉංජිනේරු වෛද්‍ය යෝගයකුත් එදිලා තියෙනවා උජර කේන්ද්‍රගතව ගුරු ඉන්නවා ඒක තමයි ඉංජිනේරු වෛද්‍ය යෝගේ රාය බුද පහේ සිද්ධාස්ථානේ එහෙනම් මගේ යුතුයකම මම දන්නදී නොදන්න අය වෙනුවෙන් ජ්‍යොතිෂය ඉගෙන ගන්න අය වෙනුවෙන් අවබෝධ කර දීමයි මේ විදිහට සරලව මේක විග්‍රහ කරලා ඕන අම්ම කෙනෙකුට මේක බලා ගන්න හැකියාව තහවුරු කිරීම හැබැයි මෙතනදී මම මේ පොදු දෙයක් ප්‍රකාශ කරේ නමුත් මේක හරි පෞලේ ජ්‍යොතිෂ වේදිකාවෙන් බලවල හරි දැන් තමුන්නාන්තර පුළුවන් ලෝකෙ කොහේ හිටියත් මේ රටේ කොහේ හිටියත් දුරකථන ඇමතුමකින් මා හා සම්බන්ධ වෙන්න පුළුවන් මේ වෙලාව කන්ෆර්ම් කරගන්න හරියටම තමන්ගේ කේන්දරත් අනුව දරුවා කේන්දරේ හොඳද නරකද ඒව මේව බලලා ආ අපි දැන් සාමාන්‍යයෙන් අපි මෙහෙම නැගතක් හදනකොට වෙලාවක් හදලා දෙනකොට හදන්නේ ඉගෙන ගන්න වයසට බුදගේ ගුරුගේ මහා දසා ලබන්න ඥානකාරක ග්‍රහ යොදෙන්න ඒ දෙන්න නිසා ඒ දෙන්නගේ දසාවල් තියෙන්න ඕන ඉගෙන ගන්නකොට මෙන්න මේ ටිකත් පසක් කරගෙන මෙම නැගතින් දරුවෙක් ගත්තොත් අනාගතේ වරදින් නැහැ කියන එක තමයි පවසන්න වෙන්නේ තෙරුවන් සරණයි ජය වේවා